පටිගත කළ උත්තම දේශනාව. ලෝකයේ විවිධ රටවල් 50 වතාවක් පමණ මිනිසුන් සහිතව සහ රහිතව හඳුසරණයකට ඇති බව පැවසෙනවා. ඉතින් අහන්නම් අපිට දක්නට ලැබෙන චන්ද්‍රයා නියම චන්ද්‍රයා නොවේ නම් ප්‍රතිබිම්බයක් පමණක් නම් සියලු දෙනා පවසන්නේ කොහොමද? නමුත් ඒක අපිට නිගමනය කරන්නත් බෑ. සත්‍යය පවසන්නේ කවුද කොහේ ඉඳලාද කියලා අපි දන්නේ නැහැ. මොකද මේ ලෝකේ දැන් මෙච්චර කාලයක් අහනවා ඔය කුරු මිට්ට ගැන කතාවක්, එහෙම නැත්නම් පියාඹන පීදී ගැන කතාවක් තියෙනවා. එතන නාසා ආයතනයේ ඉන්න විශේෂඥයෙක් එහෙම ආවොත් එහෙම ඒගොල්ලන්ගේ ඇහුවා කියනවා. ඒවා මේ එක එකනායි කතා මිසක් අපි දන්නේ ඒවත් නෙමෙයි. අපිව හොයලත් නැහැ ඔහොම කතා. බලපුවාම පත්වල ලිපි 100,000 ගානක් දාලා තියෙනවා දැනට. එහෙම නැහැ ඒගොල්ලෝ දැකලා තියෙනවා, ඒගොල්ලෝ හංගගෙන ඉන්නවා මේව රහස් කියලා. දැන් රහස කාගේද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. මෙහෙම කියන්නේ මොනවද අහපුවාම කියනවා ඒව නව කතාවක්, විද්‍යානුකූල හදව නව කතාවක් කතාවල් මිසක් ඔබේ අයිඩියාල ගන්න දෙයක් නැහැ කියලා. ඒ සමහරවිට නාසා ආයතනය වැඩ කරන ඔය අසීල් පොඩ්ඩම් පෙරුව මහත්මයා වැනි විදේශඥයෝ ඔය ආපුහම මේගොල්ලෝ එක කරපු සාකච්ඡාවල්දී එහෙම කියනවා. ඉතින් ඒ වගේ මේ විවිධ කතා විවිධ අය කියනවා. නම කියන එකම කතාවක්වත් ඔය විශේෂ ආයතන වලින් නම් ප්‍රසිද්ධිය දීලා නැහැ. ඒකයි කාරණේ. ඒ දුන්න හැටියට විවිධ අය එහෙම කියන ඒවා තියෙනවා. තිබුණත් ඒ වගේ ප්‍රශ්න වලට අනිසරි නඩු දාලා තියෙනවා. මොකද විවිධාකාරයෙන් මුලදීත් වගේ තිබිච්ච අවස්ථා ගැන සඳහන් කරපු දැන් හඳේ වාතේ වගුත් නැහැ කියනවා. නමුත් කොඩිය ලෙල්ල දෙනවා. හඳේ ගහපු කොඩිය වාතයක් නැතුව කොඩිය ලෙල්ල දෙන්නේ කොහොමද ආපහු නිරුත්තර වෙනවා. සූර්යාලෝකේ වැඩනම එක්කෙනෙක් එහෙම නැල්ල එක පැත්තට වැල්ලා අනික් කෙනාගේ විරුද්ධ පැත්තට වැල්ලා. ඒක වෙන්නේ කොහොමද ආපහු මේ වගේ නිරුත්තර වෙනවා. දැන් මේ වගේ අවස්ථා තියෙනවා. එදී මොකද යම් කිසි ක්‍රමයකට ඔබ දැන් මේ කාලේ චිත්‍ර මවල හදලා ගන්න පුළුවන් තිබිච්ච හැටියට කෙරිච්ච හැටියට ඕන තරම් එහෙම ක්‍රමවේදයක් තියෙන කාලය. ඉතින් අපිට මේව ඇත්ත නැත්ත හොයන්න බෑ. මීට වඩා ගැඹුරු පැතියෝ. හැබැයි කොහේ ගියා කිව්වත් කමක් නැහැ. හදටයි ගිහින් තියෙන ලෝකෙ වටේ අනික් රටවලට කොහෙවත් ඇවිදලත් නැහැ, ගිහිල්ලත් නැහැ. හැබැයි ලෝකෙ තියෙන ලෝහ නිධියක් තිබුණොත් ඇමරිකාව වැනි ආයතන ඔක්කොම දන්නවා. ඕන නොදියුණු රටක කොහෙද තෙල් නිදි තියෙන්නේ, රතල නිදි කොහෙද තියෙන්නේ, එතන ලෝයි කණිජ නිදි වර්ග කොහේ කොයි දැන් වලද තියෙන්නේ, කොච්චර ප්‍රමාණයක් තියෙනවද, කොච්චර යට තියෙනවද පරිස්සම් කරන්න යටින් නම් ඇදිලා නැහැ. නමුත් මේ ඔක්කොම දන්නවා. දැනගත ක්‍රම කාගෙන්ද මොනවැන්ද ඕවා ඉතින් ඔක්කොම රහස්. අපි ලෝ හෙවීමෙන් ඇති ප්‍රශ්නෙකුත් නැහැ, වැඩකුත් නැහැ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තුෙන් කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.